දැන් එන්නේ එන්නම නිල පපුව තීරණාත්මකයි. දැන් පූජා කියන්නේ ඩයිවර්ට සෙනරුව සැක කරනවා කියලා, සෙනරුගේ පැත්තටම වරද පටවන්න කියලා. මොකද එහෙම වුණොත් හැමෝම සැක කරන්නේ සෙනර කියලා. මොකද සෙනරේ කුරුළු එක්ක තරහෙන් හිටියේ කියලා දන්නවනේ. සෙනරුගේ තැන හම්බ වුණේ කුරුළුට. ඒ නිසා සෙනරි මේකට පටලන්න ගොඩාක් ලේසියි. ඉතින් පූජා දැන් කරන්නේ සෙනරිට වරද පටවලා පූජාට එළියට එන්න මාර්ගයක් හොයනවා. හැබැයි කතාව යන විදිහට පූජට වැඩ වරදින්නයි යන්නේ. සෙනුර කියන්නේ ප්‍රශ්නයක් આવොත් බය වෙන කෙනෙක්. ඉතින් ඕනම කෙනෙක් බය කරලා මොනවා හරි ඇහුවොත් සෙනුර කියලා දානවා. ඉතින් කුරුළුගේ ප්‍රශ්නය සම්බන්ධව සෙනුරට සැකපිට අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ එකින් එක ප්‍රශ්න කරනකොට සෙනුරට පූජා කරපු වැරදි එකින් එක කියන්න වෙනවා. කියනවා නෙවෙයි බයටම කියවෙනවා. සෙනුරි කල්පනා කරනවා බොරු කිව්වොත් දඬුවම් විඳින්න වෙන්නේ යාටම නිසා පූජාගේ හැම රහසක්ම කියනවා. ආයෙමත් පූජාට සිද්ධ වෙනවා පොලිසියට උත්තර බඳින්න. ඉතින් මේ යන විදියට නම් පූජා විසින්ම පූජාගේ වල කපා ගන්න යන්නේ කියලා හිතන්න පුළුවන්. සෙනුරි මේකට ඇදගත්තා කියන්නේ පූජාට වැඩ වරදින්න යන්නේ කියන එක නම් අපිට හිතා ගන්න පුළුවන්. කතාව සමගර ඇඳලා ඉන්න අපි බලමු කතාව ආයෙමත් මොන අතකට පෙරලේද කියලා. වලට සුබ දවසක්.